වෛද්‍යමත් සමගින් අපි බොහෝ කාරණා සම්බන්ධයෙන් කතා බහ කරලා තියෙනවා මුණ ගැහිලා. ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ තුලින් ප්‍රතිකාර ක්‍රම තුලින් රෝගී තත්ත්වයන් සුවපත් කරගන්නේ කොහොමද කියන කාරණාව සහ මේ රෝගී තත්ත්වයන් හඳුනාගන්නේ කොහොමද, කොයි ආකාරයෙන්ද මේ රෝගී තත්ත්වයන් වලට භාජනය නොවී ඔබ කටයුතු කරන්න ඕනි කියන මේ පූර්ව දැනුම් තීම් සම්බන්ධයෙන් තමයි බොහෝ දේවල් කතා බහ කරා. ඉතින් අද දවසේ අපි විශේෂ කොට සුමිත් කතා බහ කරන්නේ તો මේ ආහාර මාර්ග පද්ධති පිළිබඳ කතා බහ කරනකොට කොටස් කිහිපයක්ම තිබෙනවා. හැබැයි අද දවසේ අපි කතා බහ කරන්නේ මේ මල මාර්ග ආශ්‍රිතව ඇති වෙ හැකි රෝග තත්ත්වයන් සම්බන්ධයෙන්. බොහෝ වෙලාවට බොහෝ දෙනෙක් අතිශයින්ම පීඩා විඳින රෝගී තත්ත්වයන් බවට පත් වෙන්නේ වෛද්‍යවරුනේ මේ මල මාර්ග ආශ්‍රිතව පත් වෙන රෝගී තත්ත්වයන්. මේ වගේ රෝගී තත්ත්වයක් හටගත්තට පස්සේ වෛද්‍යවරයෙක් තියමු වෙන්න මැලි වෙනවා, කාට හරි කියන්න මේ අපහසුතාවයන් පිළිබඳව මැලි වෙන තේ හින්දා කායිකව මේ දෙන පීඩා තත්ත්වයන් එක සමහරවිට මානසික පවා ඉතාමත් විඳවන තත්ත්වයන් අපි දැකලා තියෙනවා. ඒ නිසා තමයි අද දවසේ අපි මේ පිළිබඳව කතා බහ කරන්නේ. රෝගී තත්ත්වයන් බොහෝම තිබෙන නමුත් අද දවසේ අපි මේ සියලු දේ පිළිබඳව ඔබට හඳුන්වා දෙමින් පසුවට එකින් එක විස්තර කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ අතරේ ඔබට ගැටලුවක් තිබෙනවා නම් කතා කරන්න පුළුවන් වෛද්‍යතුමාගෙන් වෛද්‍ය උපදෙසක් සජීවව ලබා ගන්න 0115 299 299 0115 299 299 දුරකථන අංකය තුරතයි වෛද්‍යතුමාට කතා කරන්න පුළුවන්. වෛද්‍යතුමනි, අතරම මේ මල මාර්ග ආශ්‍රිතව පදින රෝගී තත්ත්වයන් කෝ මේක ඉතාමත් සංකීර්ණ මාත්‍රකාවක්. එහෙම නේද? ඔව්, හුඟක් සංකීර්ණ මාතෘකාවක් වගේම වෙනවා. ඒ වගේම මේ හුඟක් කතා කරන්න අකමැති රෝගීන් පැත්තෙන් බැලුවොත් සමහර විට සංගවා ගන්න කරුණු තියෙන මාතෘකාවක්. ඉතින් ඒ නිසා තමයි හුඟක් මේක ගැන වැඩියෙන්මත් කතා කරන්නට ඕනේ. විරුද්ධව අපි කතා කරන්න ඕනේ කියලා හිතේ. මොකද සංගවා ගත්තොත් ඒ සංගවා ගන්නේ සුදුසු නැති දෙයක්. සංගවා නොගත් යුතු දෙයක්. ඒක සංගවා ගැනීම නිසා පස්සේ බරපතල පීඩා වලට, කරදර වලට, අපහසුතාවයන් වලට ලක් වෙන්නට පුළුවන්. ඒ නිසා තමයි අපි මේක හුඟක් වැඩිපුරම කතා කරන්නට ඕනේ. ඔව්. ඉතින් ඒ නිසා වෛද්‍යතුමනි අපි මේ කතාබහට තන ප්‍රවේශයක් ගමු. දැන් මල මාර්ග ආශ්‍රිත පවතින රෝග කිව්වහම විවිධ හේතු මත විවිධ රෝග ඇති වෙන්න පුළුවන්. ඒකට ප්‍රධාන වශයෙන්ම හඳුනා ගන්න රෝග කිහිපයකුත් ඇති ඔය අතරේ. සාමාන්‍යයෙන් එතකොට ගොඩක් වෙලාවට වෛද්‍යවරයෙක් වෙත යොමු වෙලා කියන්න අකමැති, ඒ වගේම අපහසුතාවයන් දැනෙන මේ රෝග ලක්ෂණ වලින් කොහොමද Tamanටම හඳුනා ගන්න පුළුවන් වෙන්නේ කියන කාරණාවත් හරි වැදගත්. අතන මල මාර්ග ආශ්‍රිතව වෛද්‍යතුමනි යම් කිසි රෝගී තත්ත්වයන් පවතිනවා නම් මූලිකවම රෝගියෙක්ට කොහොමද මේ දේ දැනෙන්න පටන් ගන්නෙ? ඔව්, අපි දැන් මල මාර්ගය කියලා කියන්නේ ආහාර මාර්ගයේම අග කොටස. ඔව්. ඒ කියන්නේ අපේ ශරීරයේ අපි ගන්න ආහාර සියල්ල අවශ්‍ය ප්‍රධාන අවශ්‍ය දේවල් ශරීරයට උරාගෙන අවශෝෂණය කරගෙන තුරු බැහැර කළ යුතු දේවල්, ශරීරය තුළට නොගත යුතු දේවල්, එහෙම නැත්නම් වැඩිපුර දේවල්, අතිරික්ත දේවල්, එව්වා බැහැර කරන ස්ථානය තමයි මේ මල මාර්ගය කියලා හඳුන්වන්නේ. ආහාර මාර්ගය ඇත්තටම ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව අපේ ශරීරයේ තුල හට ගන්න. ශරීරය තුලින් අපිට දැන් පිටිනුත්‍රයට හැදෙන වැට හැදෙනවනේ. අපි වැටුණු සමහර විට වැදුණොත්, වැටුණොත් තනතුරක් සිදු වුණොත් එහෙමත් ලෙඩ හැදෙනවා. එහෙම නැතු අපිට හුඟක් ලෙඩ තියෙනවා නිජ රෝග කියලා වට කියන්නේ. නිජ කියන්නේ ශරීරය තුලින්ම හට ගන්න රෝග. ඒව තමයි වැඩිපුර තියෙන්නේ. ඉතින් ඒ ආයුර්වේද මතය, වෛද්‍ය විද්‍යාත්මක මතය අනුව හුඟක්ම මේ නිජ රෝග නැත්තම් ශරීරය තුලින් හට ගන්න රෝගවලට මුල් තැන සිදු වෙන්නේ නැත්තම් ඇති වෙන්නේ මේ ආහාර මාර්ගය. ආහාර මාර්ගය. එතකොට මොකද ආහාර මාර්ගය තමයි මේ ටික කිව්වම මම හිතන්නේ මේ අර අහපු ප්‍රශ්නෙට පිළිතුරු දෙන්නත් ලේසිනවා, තේරුම් ගන්නත් ලේසිනවා. ඒ නිසා මම මේ ටික කියන්නේ. මොකද අපි දන්නවා මේ සියලුම දේක අපිට ගන්න ආහාර වලින් තමයි අපේ ජීවිතය රැකෙන්නේ. එතකොට මේ ජීවිතේ ආහාර ගැනීම අත්‍යවශ්‍යම කරුණක් වෙනවා. මොනවා නැතත් ආහාර පාන ওই දෙක අත්‍යවශ්‍යම වෙනවා. එතකොට ඔය දේක ශරීරයට ලබා ගැනීම සඳහා ආහාර ගන්න මදි. ඒ ආහාර නියමිත ආකාරයට ශරීරයට උරාගත හැකි ආකාරයට, ශරීර අවශ්‍ය ආකාරයට ලබා ගැනීම සඳහා අග්නිය කියලා දෙයක් ක්‍රියාත්මක වෙනවා. අග්නිය. ඔක අපි නවීන විද්‍යාත්මක වචන වලින් ඔකට තමයි මෙටබොලිසම් කියලා කියන්නේ. එහෙම දෙයක් තියෙනවා. එතකොට මේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව මේ අග්නිය තමයි අග්නිය ක්‍රියාත්මක වෙන්නේ ආහාර මාර්ගය තුල. ප්‍රධාන අග්නිය. අපේ ශරීරයේ හැමතැනම අග්නිය ක්‍රියාත්මක කරන විවිධ මට්ටම් වලින්, විවිධ මට්ටම් වලින් මේ මෙටබොලිසම් එක විවිධ මට්ටම් වලින් ඉව මේ ශෛලයක පවා ක්‍රියාත්මක වෙනවා. නමුත් ඒකේ මූලික ප්‍රධාන පරම ප්‍රධාන අර්ථයන තියෙන ආහාර මාර්ගය. එතකොට ওই අග්නිය තමයි මේ ආහාර මාර්ගය තුල ක්‍රියාත්මක බලවේගය. ওই අග්නිය ක්‍රියාත්මක වෙන්නට, එහෙම නැත්නම් ශරීරයට ආහාර උරා ගන්නට, බැහැර කළ යුතු දේවල් බැහැර කරන්නට තමයි
ආහාර මාර්ගයේ ඒ ආකාරයට සැකසීලා තියෙනවා. ඔව්. වෛද්‍යතුමනි, ඉතාමත් වැදගත් තැනක්. ටිකක් අලුත් දෙයක් අග්නිය කියන කාරණේ. අපි ටිකක් මේක පැහැදිලි කරගන්නට ඕන. අරුණි දුරකථන කෙනෙක් ඉන්නවා. ඒ අතර අපි ගමු දුරකථනයේ. ඔව්. තුචාරි මහත්මිය කලතුරින්දන් සම්බන්ධ වෙනවා. මොකද්ද ඔබතුමිය ගැටලුව? අපි අවස්ථාව දෙන්න සූදානම් කතා කරන වෛද්‍යතුමස් සමගින්. සුබ උදෑසනක්. මගේ මේ බඩ වේලනවා. ඊට පස්සේ ටොයිලට් යනකොට මලමාගේ පැලෙනවා. පැලෙනවා මේ තුවාල වෙනවා. ඒක හොඳ වෙන්නේ ගොඩාක් මාස දෙක තුන යනකම් හොඳ වෙන්නේ නැහැ. ඔපරේෂන් එකකුත් කරා. ඒත් මේක නැවත නැවත වෙනවා. මට ඒක තුන්නේ ආයුර්වේද ප්‍රතිකාරයක් කියලා විදිහට දැනගන්න ඕන. ඔව්. ඒක මං හිතන්නේ අපි වැඩිපුරම නිතරම අහන ගැටලුවක් කියන්නේ රෝගී තත්ත්වයක්. එතුමියට තියෙන්නේ එතුමිය හුඟක් වෙලාවට තරුණ අයට සහ මැදිවියේ අයට ඇතිවෙන රෝගයක් තමයි ඔය එතුමිය කිව්වේ. හැබැයි මේක මම අවසාන කියන්නට ඉස්සරලා මේක කියන්නට ඕන, ඔය රෝගයේ කුමන අවස්ථාවක් තිබුණත් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවෙන් සාර්ථකව ආය හැදෙන්නේ නැති වෙන්නට හරියට ප්‍රතිකාර කරන්නට පුළුවන්කම තියෙනවා. ඒක ඉස්සෙල්ලම ඔළුවේ අපි තියාගන්නට ඕන. ඒ වගේම දැන් එතුමිය කිව්වා මේ එකට ශල්‍ය කර්මිකුත් කරා කියලා. වෙනත් වෛද්‍ය ක්‍රමවල තියෙන සමහර විට මේකේ තියෙන ප්‍රධාන දේ වෙන්නේ ශල්‍ය කර්මය. හැබැයි මේ ශල්‍ය ප්‍රතිකාරය අපේ වෛද්‍ය ක්‍රමයේ හැටියට ඊට වඩා අර දැන් ওই තියෙන පිපිරීම මේ වගේ දේවල් වලට වඩා ඊට පස්සේ වෙනත් රෝග දේවල් වලට හේතු කාරණා වෙන්නට පුළුවන්. මේ රෝගෙම නැවත ඇති වෙන්නටත් සිදුවීමක් සිදු වෙන්නට පුළුවන්. ඒ නිසා මේක මං හිතන විදිහට කියපු ලක්ෂණ. හැබැයි මේ ලක්ෂණ රෝග ඒ වගේම ප්‍රධාන රෝගයක් හැටියටත් මේ ওই ලක්ෂණ ටිකම විතරක් තියෙන රෝගයකුත් තියෙනවා. පිපිරීමක් තියෙන සමහර විට දැවිල්ල තියෙන රුධිරයේ පොඩි ප්‍රමාණයක් සමහර විට යන එවැනි ප්‍රධාන ලක්ෂණ සහිත රෝගයක් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ තියෙනවා පරිකාර්තිකා කියලා. පරිංග ඔකට මේ නවීන වෛද්‍ය විද්‍යාවේ කියනවා ෆිෂර් ඉන්නේනු කියලා කියනවා. පොඩි පැලීම් මල මාර්ගය තුළ සිදුවන පොඩි පැලීම්. මොකද මල මාර්ගය අපි දන්නවා මල මාර්ගයේ බිත්තිය අපේ ශරීරයේ බාහිර තියෙන මේ අපේ හැම වගේ මේ දෙයක් නෙමෙයි. ඊට වඩා හුඟක් සිනිඳු අපේ මේ මුඛය තුළ තියෙනවා වගේ ශ්ලේෂ්මල කියන ස්තර වලින් හැදිච්ච දෙයක්. ඒ කියන්නේ ඉතාමත්ම මට සිරුපුයි. පුංචි කාරණයකින් පවා හීරෙන්න තුවාල වෙන්න පැලෙන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා එතන ඇති වෙන පිපුරුම් ස්වභාවයක් තමයි ඒ එතුමිය මම හිතන විදිහට දැනට ඒ කියපු. හැබැයි මේක මම පැහැදිලිව කියන්නට ඕනේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාත්මකව මේ රෝගය හරියටම අඳුරා ගන්නට ඕනේ. දැන් ඔය කියපු රක්ෂණය ඔය කියපු දේවල් වලින් අපිට අවසාන තීරණයකට එකපාරට මෙන්නට බෑ. ඒක මොකද ඔය වගේ ලක්ෂණ තියෙන තවත් රෝග තියෙනවා. සමහර තවත් රෝගයක උපද්‍රවයක් වෙන්නටත් පුළුවන්. ඒ නිසා ආයුර්වේද වෛද්‍ය විද්‍යාව දිනවා මේකට පරීක්ෂා කරන්න ඕන. විශේෂයෙන්ම ගුද පරීක්ෂාව කියන පරීක්ෂාව කරන්න ඕන. ගුද කියන්නේ ගුද ප්‍රදේශය පරීක්ෂා කරන්න ඕන. ඒ සඳහා ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ අද නෙමේ අවුරුදු දැන් 3000කටත් ඉස්සෙල්ලා සකස් කරපු වෛද්‍යවරයාට උපදෙස් දුන්න පරීක්ෂා කළ යුතු උපකරණ පවා තියෙනවා. ගුද යන්ත්‍රයක් තියෙනවා. අර්ශෝ යන්ත්‍රය කියලා තියෙනවා. භගන්ද්‍ර යන්ත්‍රය කියලා. ඒ ඔක්කොම ගුද මාර්ගය තුළට ප්‍රවිෂ්ඨ කරන්නට පුළුවන්. ඒ තුළ බලන්නට පුළුවන්. උපකරණ අද ප්‍රොක්ටොස්කෝප් එක කියන්නේ ඕක තමයි. ඒකමයි කිසි වෙනසක් නැහැ. ඉතින් ඕකේ ඒ උපකරණ වලින් අපි බලන්නට ඕනේ අතුල. බලලා හරියටම මේක මොකක්ද කියලා ඒ රෝගේ හරියටම හඳුනා ගන්නට පුළුවන්. කිසිම සැකයක් නැතුව සැකයකින් තොරව හරියටම රෝගෙ විනිශ්චය කරන්නට පුළුවන්. ඒ කියන්නේ රෝග නිර්ණය කර ගන්නට ඕන. අපි ඒකට කියනවා විනිර්ණයට. විනිර්ණය කියන්නේ රෝග කීපයක් තියෙනට පුළුවන්. ඒ ටික බලලා ආ මේක නෙමෙයි. මේකමයි කියලා හඳුනා ගන්න. එහෙම හඳුනා ගත්තාම මේකට චිකිත්සාවක් තියෙනවා. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ චිකිත්සාවක් කියන්නේ මේ ගාන දෙයක් විතරක්. එහෙම නැත්නම් පෙත්තක් එකක් නෙමෙයි. ඒකට යම් කිසි සමහර ටික පුංචි එකක්, සමහර ටිකක් ලොකු එකක්, කීපයකින් එකතු වෙච්ච දෙයක් වෙන්නට පුළුවන්. කෙසේ වෙතත් ඒ එතනදි ශල්‍ය ප්‍රතිකාර තියෙනවා. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ශල්‍ය ප්‍රතිකාර තියෙනවා. සමහර ට ඒකෙදි ශල්‍ය කර්ම අවශ්‍ය වෙන්න පුළුවන්. හැබැයි ඒ ශල්‍ය කර්මයේ සමහර විට මේ කැපීම පැලීම නෙමෙයි. ඊට වඩා සරල ශල්‍ය කර්ම. ඒකින් මේක මේ එතුමියගේ රෝගේ හොඳටම හොඳ කරගන්නට පුළුවන්. හැබැයි සුදුසු වෛද්‍යවරයෙක් ගාවට යන්නට ඕන. මම මේක වැදගත් විදිහටම කියන්නට ඕන. මොකද හුඟක් අයට තියෙන අවබෝධය අඩුයි ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ කිව්වහම ඕනම වෛද්‍යවරයෙකු ඕනම දෙයක් කරන්නට පුළුවන් කියන ඕනම ලෙඩකට නමුත් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව ඒක සම්පූර්ණයෙන්ම වැරදි. ආයුර්වේදයේ විශේෂඥතාව තියෙන වෛද්‍ය අනිකුත් වෛද්‍ය ක්‍රමවලගේ විශේෂඥතාව විශේෂඥතාව අනිත් වෛද්‍ය ක්‍රම වලට ඉස්සර ලෝකෙ බිහි වෙච්ච විශේෂඥතාව සහිත වෛද්‍ය ක්‍රම. ඒකනේ අෂ්ටාංග ආයුර්වේදය කියන්නේ. අංග 8ක අංග 8ක් කියන්නේ ස්පෙෂලිටීස් 8ක්. විශේෂඥතාව 8ක්. ළමා රෝග වෙනම, ශල්‍ය වෙනම, උගුර කනනාසය වෙනම, ස්ත්‍රී රෝග ප්‍රසූති වෙනම, ওই විදිහට තමයි ආයුර්වේද වෛද්‍යය. ඉතින්
මේ පිළිබඳ වෛද්‍යවරයෙක් ගාවට ගියොත් නම් හොඳ ප්‍රතිකාරය හරියට ගන්න පුළුවන්. ඔව් ඔක අපි හඳුනාගෙන නොදැන ඉන්න තමයි ප්‍රශ්න වෙලා තියෙන්නේ. දරකට නැවතුමක් තිබෙනවා. අකාන්ති මහත්මිය මොරක් වෙනක් සම්බන්ධ වෙනවා. සුබ උදෑසනක් ඔබතුමියට. සුබ උදෑසනක්. මොකද ගැටලුව? ගැටලුව තමයි මේ කියන්නේ මගේ කෑම කෑවට පස්සේ නිකන් නිකරම බඩේ දැවිල්ල එනවා. ඔව්. ඔව්. කියන්නකෝ. ඔව් බඩේ දැවිල්ල එනවා මේ බඩවල දිගටම නිකන් තුවාල වෙනවා. ඒ කියන්නේ මම ආයුර්වේද බේස් පාවිච්චි කරා. මගේ දැන් බඩ දැවිල්ල ඊළඟට කට ඇතුලේ සුදු පාද ලප හැදිලා තියෙනවා. දිවේ ඊළඟට මේ කටේ පොළේම ඊළඟට ඇඟේ තැනින් තැන නිකන් චෝටි චෝටි ඉදිකට වලින් අර සිදුරු වගේ එහෙම ලප හැදිලා තියෙනවා. ඒ නිකන් කහනවා නිතරම. ඉතින් ආයුර්වේද බේස් මම පාවිච්චි කරා. ඒ අඩුවක් නැහැ කියන එක තමයි කියන්න තියෙන්නේ. ඔව්. මේකේ මොකද්ද කියලා තමයි මම දැනගන්න ඕන ડોක්ටර් එක කොහොමද කියලා. හොඳයි. ඉස්සෙල්ල මේ අවසාන ප්‍රශ්නෙට පිළිතුරු දෙනවා නම් ලෙඩේ මොකක්ද කියන එක මම අර ඉස්සෙල්ල රෝගියාත් එක්ක සම්බන්ධයෙන් කියපු දෙයමයි. දැන් එතුමී ඒ කියපු ලක්ෂණ වලින් නම් විතරක් නම් මට මෙතන ඉඳලා ලෙඩේ මේකයි කියලා කියන්න බෑ. චෙක් කරන්න බෑ. රෝගී පරීක්ෂාවක් අනිවාර්යයි. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ හරියට කරනවා නම් ඒ වෛද්‍ය විද්‍යාවේ රෝගී පරීක්ෂාවකින් තොරව රෝගියෙකුට චිකිත්සාවක් කරන්නට බෑ. ඒක අනිවාර්යයි. ඒ නිසා දැන් ඔය කියපු දේවල් සමහර ඒවා තියෙනවා. එතුමිය කියන දේවල් රෝගයක ලක්ෂණ. රෝග කීපයක ලක්ෂණ වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ පළවෙනිම ප්‍රධාන කියපු දේ තමයි බඩේ දැවිල්ල කියලා කිව්වා. ඔය බඩේ දැවිල්ල කියන එක ආහාර මාර්ගය අපි දැන් අපි මේ කතා කරන අද මාතෘකාවට අදාළව. ආහාර මාර්ගයේ ඇතිවන දැවිල්ල විශේෂයෙන්ම ওই දැවිල්ල ඇති වෙනවා ආමාශය කියන කොටසේ. සහ ග්‍රහණීය ඒ ආශ්‍රිත කොටස් වල ඇති වෙන්නත් පුළුවන්. ඒක තමයි දැනෙන බඩේ දැවිල්ල කියනවා ඌරට එනවා මන යනවා ඔය සමහරු කියන්නේ ගැස්ට්‍රයිටිස් කියලා කියන්නේ ඔය 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 ලක්ෂණ සමුදායත් එකතු කරගෙන තමයි ඒ ඔය ගැස්ට්‍රයිටිස් කියන අවස්ථාව කියන්නේ සමහර විට එහෙම ඒකට ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ කියන අම්ල පිත්ත කියලා ඒ කියන්නේ මොකද ආහාර අපි දන්නවා ආහාර මාර්ගයේ ආම්ලිකතාවයක් තියෙනවා ඒකට ඇසිඩ් වර්ගයකුත් එනවා දිරවීම සඳහා හයිඩ්‍රොක්ලොරික් ඇසිඩ් එකිනවා එතකොට ඒ ඔය ඒ ආම්ලිකතාව වැඩි වුණාම තව ආහාර ජීර්ණයට අවශ්‍ය කරන එන්සයිම් වර්ග තියෙනවා ඒවා පෙප්සින් කියලා ගොඩක් දේවල් තියෙනවා ඒවා වැඩි වුණාම නැත්නම් ඒ වගේ සංයුතිය වෙනස් වීම වුණාම ඔය ලක්ෂණ ඇති වෙන්නත් පුළුවන් හැබැයි ඒ සාමාන්‍ය අම්ල පිත්ත නැත්නම් සාමාන්‍ය ගැස්ට්‍රයිටිස් අවස්ථාවකදීත් ඒක දිගට තිබුණොත් ඔය ලක්ෂණ එන්න පුළුවන් ඒ වගේම බඩ වැලේ දැන් ඉතින් මේ කියපු පස්සේ කියපු ලක්ෂණත් එක බලනකොට ආහාර මාර්ගයේ පුරාම යාට බඩේ පුරාම සමහර අපහසුකම් දැනෙනවා කිව්වා. කටේ සමහර සුදු ලප වගේ දේවල් මං හිතන්නේ එහෙම කිව්වා නේද? ඔව් සුදු ලප. ඔව් ඒ වත්ති ඇති වෙන්නේ. ශරීරයේ අනිකුත් පුරාම තියෙන බාහිර ශරීරයේ සමහර අපහසුකම් පීඩා ඇති වෙනවා. ඒව ලක්ෂණ. ඒව රෝගවල ලක්ෂණ ඇති වෙනවා. නමුත් ආහාර මාර්ගයේ තුවාලවලදී විශේෂයෙන්ම ආමාශයේ තුවාල ඇති වෙනවා ග්‍රහණීය තුවාල ඇති වෙනවා ඒවා පෙප්ටික් කල්ස කියලා අද අපි නවීන වෛද්‍ය විද්‍යාවේදී කතා කරනවා. ඉතින් ওই තුවාලවලදීත් ওই ලක්ෂණ තියෙන්නට පුළුවන්. ඒ වගේම මේ මුඛයේ තියෙන කටේ තියෙන සුදු ලප කියන එක ගැන නම් ඊට වඩා සැලකිලිමත් වෙන්නට ඕනේ. මොකද ඒ ලප විවිධ හේතු නිසා විවිධ පුංචි රෝග නෙමේ සමහර විට ටිකක් ඊට වඩා සංකීර්ණ රෝගවලදීත් ඇති වෙන්නට පුළුවන්. ඒක නිසා හොඳම දේ නම් දැන් ආයුර්වේද ප්‍රතිකාර ගත්ත කියලා මම අර කිස්සලා කියපු දෙයම තමයි. සිද්ධ වෙලා ඇත්ත කියලා. ආයුර්වේද කිව්වට අපි බලන්න ඕන අද ආයුර්වේදයේ මේක තමයි අද ටිකක් ආයුර්වේදයට හානි කර දෙයක් වෙලා තියෙන්නේ. හැමතැනම ආයුර්වේද වචනේ තියෙනවා භාවිතා කරනවා ඒක අවභාවිතයේ දෙනවා. ඒක මම පැහැදිලිව කියන්නට ඕනේ. ආයුර්වේදයේ අවභාවිතයේ දෙනවා හුඟක්. ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ තියෙනවා සුදුසුකම් සහිත වෛද්‍යවරු, විශේෂඥතා සහිත වෛද්‍යවරු, එක එක අංශයට විශේෂ වෛද්‍ය විශේෂඥතා තියෙන වෛද්‍යවරු. ඉතින් ඒ අය කරා තමන් යොමු වෙන්නට ඕනේ. නැත්නම් තමන්ට නිති ප්‍රතිකාරය ගන්න බෑ. සමහර පුංචි දේ කරගන්න පුළුවන් එක අවුරුදු ගණනක් ප්‍රතිඵල රහිතව නැත්නම් උපද්ද්‍රව නරක දේවල් සහිතව තමන්ට පීඩා විඳින්නට පුළුවන්. සමහර විට දැන් මේකත් ඒ වැනි දෙයක් වෙන්නටත් පුළුවන්. ඒ නිසා හොඳම දේ ඒ එවැනි සොයලා බලලා එවැනි විශේෂඥ වෛද්‍යරෙක් විශේෂයෙන්ම ශල්‍ය වෛද්‍යංශේ නම් වඩා හොඳයි. මං හිතන්නේ ඒ අදාළ වෙන දේ. ඒක තමයි අපි ඒට සඳහන් කරමු දැන් සදා සුදුසුම විශේෂඥ වෛද්‍ය ක්‍රම මොකක්ද කියලා. මොනේ ගිහිල්ලා ප්‍රතිකාරය අරගන්න එක තමයි රෝගය හරියට පරීක්ෂා කරවගෙන සමහර විට ඔතනින් බැරි වෙන්න පුළුවන්. ඒ පරීක්ෂණ කරන්න තියෙනවා.
ඒ පරීක්ෂණ වලින් පස්සේ හරි නිගමනයකට නැත්නම් නිර්ණයකට එන්නට පුළුවන්. එතකොට ඒකට අවශ්‍ය ප්‍රතිකාරය කරන්නට පුළුවන්. ඒක වුණොත් හොඳයි මං හිතන්නේ එතුමියට තව දුරටත් මේ වැරදි දේවල් නොකර ඔබට හොඳ අවස්ථාවක් ලැබෙනවා සුමිත් නේද? මේ කතා බහ අතරතුරදී ඒක අපි දුරකථන ව්‍යවස්ථා කරන්න 01159299 වෛද්‍යතුමාගෙන් යම්කිසි උපදෙසක් ලබා ගන්න පුළුවන්. අර වෛද්‍යතුමා සඳහන් කරා මේ දුරකථන ඔස්සේ කතා කරලා මේ රෝගයක ලක්ෂණ සහ ඔබට තියෙන අපහසුතාවයන් කියපු පමණින් රෝග නිශ්චයකට එන්න බෑ. මෙන්න මේකයි ඔබට රෝගී තත්ත්වය කියලා. හැබැයි වෛද්‍යතුමාට ඔබට උදව් කරන්න පුළුවන් කොයි විදිහටද ඔබ මේ රෝගී තත්ත්වය සුව කරගන්න නැත්නම් මේ රෝගී තත්ත්වය හඳුනා ගන්න කොහොමද ඔබ නිවැරදි වෛද්‍යවරයෙකුට යොමු වෙන්නේ කියන කාරණේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ තිබෙනේ විශේෂඥ වෛද්‍යවරුන් වෙත යොමු වෙලා ඔබට පුළුවන් මේ රෝගී තත්ත්වයන් සුවපත් කරගන්න කියන කාරණය මම හිතන්නේ බොහෝ දෙනෙක්ට උපකාරී වෙන දෙයක්. අපි නැවතත් අපේ කතාබහට යමු. වෛද්‍යතුමනි, දැන් ඔබ සඳහන් කරමින් හිටියා විශේෂම අර එක් කාරණයක් සම්බන්ධයෙන් නේද සම්පිතර කියන කාරණාව. ඉතින් අපි කතා කරමු මේ මල මාර්ගස්ථ පද රෝගී තත්ත්වයන්ට කොහොමද ඒ දේ බලපාන්නේ කියලා. ඔව්, දැන් අර අපි කිව්වේ කොහොමද මේ මල මාර්ගයේ රෝග ගැන ඒව ගැන දැනගත්තේ කොහොමද කියන එක තමයි. ආහාර මාර්ග සම්බන්ධයෙන් අර අග්නිය කියන ඒක සම්බන්ධයෙන් අපි කතා ඒක තමයි වැදගත්ම වෙන්නේ. මොකද රෝගා සර්වේපි මන්දෝග්නව් කියන තමයි ආයුර්වේදයේ තියෙන වැදගත්ම අපිට දෙන උගන්වන කරුණ. සංස්කෘත භාෂාවෙන් කියන්නේ අග්නේ ඇතිවෙන වෙනස් වීම, මඳ වීම, අඩු වීම සහ එවැනි විකෘති බොහෝ රෝගවලට මූලය වෙනවා. ඉතින් මේ ආහාර මාර්ගය තමයි ප්‍රධාන අග්නේ මූලස්ථානය. මෙතන ඇතිවෙන වෙනස්කම් නිසා බොහෝ රෝග ඇති වෙනවා. ඒක විශේෂයෙන්ම ආහාර මාර්ගය තුළ හැදෙන රෝගවලටත් ප්‍රධාන හේතුව වෙනවා. අපිට මේ රෝග හැම එකක්ම ආහාර මාර්ගයේ රෝග හැම එකකම අඳුරා ගන්නට පුළුවන් ලේසිම ලක්ෂණ දෙය තමයි අපිට රෝගයක් හැදෙනවා වෙන්නට පුළුවන්. හැදීගෙන එනවා වෙන්නට පුළුවන්. සමහරවිට ඉස්සරහාදී හැදෙන රෝගයක අපි ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ කියන පූර්ව රූප කියනවා. රෝගයක පූර්ව රූප තියෙනවා. පෙර නිමිති. රෝගිය හැදිලා නැහැ. නමුත් රෝගයක් හැදෙන්නට ඉඩකඩ තියෙන වෙනස් වීම ඇති වෙනවා කියන එක. තව රූප කියලා තියෙනවා. ඒ කියන්නේ රෝග ලක්ෂණ. දැන් රෝගියෙකුත් තියෙනවා. ඒකේ ලක්ෂණ පෙන්වනවා. එවැනි දේවල් තියෙනවා. දැන් ඒව වෛද්‍යවරයාට ඒව උපකාරී වෙනවා. රෝගියාට අර පූර්ව රූප කියන ඒවා රෝගියාට වැදගත් වෙනවා. මොකක් හරි වෙනසක් වෙනවා මගේ ඇඟේ. මට මොනවා හරි දෙයක් මගේ ස්වභාවික තත්ත්වේ නෙමෙයි. අන්න ඒව ටිකක් දැනගත්තොත්ම ටිකක් ප්‍රයෝජනවත් වෙනවා. මොනවා හරි වෛද්‍යවරයෙක් ගාවට යන්න හරි මේ ගැන හිතන්නට හරි ටිකක් නේව තමයි දැනුවත් වෙන්න. තමන්ටම දැනෙන දේවල්. ඒ තමන්ටම දැනෙන දේවල් ලැබෙන්නේ වෙන මූල්‍ය තැන තමයි මම මේ කියන්න තියන්නේ. අපේ ශාරීරික ආහාර මාර්ගය ගත්තාම මේක ශරීර ආහාර මාර්ගයට විතර නෙමෙයි හැම පද්ධතියකටම මේක පොදුයි. කටයුතු දෙකක් තියෙනවා. එකක් තමයි ක්‍රියාවල්. ඒ ශරීරයේ යම් යම් මාංශවල ක්‍රියාවල් සිද්ධ වෙනවා. දැන් අපි ආහාර මාර්ගය ගත්තොත් ආහාර මාර්ගයේ ක්‍රියාව තමයි ආහාර අවශෝෂණය කර ගැනීම. මල මාර්ගයේ අපි දැන් අපි වැඩිපුර කතා කරන්නේ මල කතා කරන්න බැලුවේ මල මාර්ගයේ කොටසකට. ඒකේ ප්‍රධාන කාර්යය තමයි මල පිටි කිරීම. මල බැහැර කිරීම. මල බැහැර කිරීම සහ වාතය බැහැර කිරීම. ඔහුගේ ප්‍රධානම කටයුත්ත ඒක. ඒකට උදව් වෙනවා සමහර විට එතන ඇති වෙන සමහර ශ්‍රාවයන් ස්වභාවිකව ඇති වෙන ශ්‍රාවයන් තියෙනවා. ඒ දේවල් උපකාරී වෙනවා. එතකොට ඕක තමයි ඒකේ තියෙන ක්‍රියාකාරීත්වය නැත්නම් ෆන්ක්ෂන් එක නැත්නම් ඒකට කියනවා එතන ශරීර ක්‍රියාව කියලා. ඔය වෙනස ඕකේ ඔය ස්වභාවික ක්‍රියාවේ වෙනස්කම් සිදු වුණොත් අන්න යම්කිසි රෝගයක් හැදෙන්නට පුළුවන්. ඒ ලක්ෂණ තමන්ට පෙන්වන්නට පටන් ගන්නවා. රෝගයක මුල කියලා කියනවා. අනිත් පැත්තෙන් වෙන්න පුළුවන් තව දෙක වැදගත්ම කාරණේ මේ අපි දන්නවා මේ හැම අවයවයක්ම තියෙනවා අපේ ශරීරය හැදිලා තියෙනවා. ඒකට අපි කියනවා ශරීර රචනාව කියලා. ඇනටොමි කියලා. අපි හැදිලා තියෙනවා අස්ථි වලින්, මාංශ පේශි වලින්, රුධිර නාල වලින්, ස්නායු වලින් ওই විවිධ දේවල් වලින් අපේ ශරීරය හැදිලා තියෙනවා. ආහාර මාර්ගයත් ඒ වගේම ඇනටොමි එකක් තියෙන නැත්නම් ශරීර රචනාවක් තියෙන දෙයක්. ওই රචනාව ආහාර මාර්ගයේ විදිහට තිබ්බොත් තමයි ස්වභාවික. ওই රචනාවේ මොනවා හරි වෙනසක් වුණොත් මල මාර්ගයේ තුවාලයක් වුණොත් අපිට මල මාර්ගයේ පැලීමක් වුණොත් මල මාර්ගයේ හීන වුණොත් පටු වුණොත් මල මාර්ගයේ අස්ථානිකව විශාල වුණොත් මල මාර්ගයේ තුල වෙන ඒ තියෙන බිත්ති වල වෙන වෙන දේවල් හැදුණොත් අන්න එතකොට ශරීර රචනාවට වෙනස්කම් වෙනවා. එතකොටත් රෝග ලක්ෂණ ඇති කරනවා. ඔය දෙකෙන් තමයි ප්‍රධාන රෝග ලක්ෂණ ඇති කරන්නේ සහ පූර්ව රූප ඒ කියන්නේ පෙර නිමිති ඇති කරන්නේ. ටිකක් පොඩි සරලව පැහැදිලි කිරීමක් කරොත් අපි හිතමු මෙහෙම. අපේ ආහාර මාර්ගයේ අපි තියෙන වාතය පිට කිරීමේ වෙනස්කම් ඇති. අපි දන්නවා ස්වභාවිකව වාතය නිෂ්පාදනය වෙන ආහාර මාර්ගය තුලක පිට වෙනවා. ඒක අපි දන්නවා ඒක ඒවා සමහරට ආහාර වර්ග නිසා වෙනස් වෙන ඒවා තියෙනවා. නමුත් අපි හිතමු ස්වභාවිකව මේ පුද්ගලයාට තියෙන දේ නෙමෙයි දැන් වෙනස්. නිතර නිතර වාතය පිට වෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් ඒ වාතයේ යම් යම් පිට වෙන දේ
ඒකේ ජන්දේ එවැනි දේවල් වෙනස්කම් ඇති වෙනවා. අන්න එතකොට ඒ කියන්නේ අපි දන්නවා ආහාර මාර්ගය තුළ මොනවා හරි විපර්යාසයක් සිදු වෙලා තියෙනවා. එතකොට සමහරකට වැදෙන ගොඩක් අය හිතන්නේ මේ අර අර ඔබතුමා කිව්වා වගේ මේ යම් යම් ආහාරවල වෙනස්කම් සිද්ධ වුණාම එහෙම වෙනවා කියලා හිතලත් ඉන්න පුළුවන් නේද? ඔව්. එහෙමත් වෙන්න පුළුවන්. පුළුවන්. අනිවාර්යයෙන්ම වෙන්න පුළුවන්. එතකොට ඒක තමයි. ඒක දෙයක් තමයි තීරුම් ගත්තා. ඒක තමයි ගත්තා ආහාරයක වෙනස් වීම නිසා. ඒක නැති වුණාට පස්සේ මේක නැති වෙනවා නම් ගැටලුවක් නෑ. ඔව්. එතකොට ඒක වෙලා තියෙන්නේ ඒ නිසා. නමුත් මේක දිගටම පවතිනවා නම් මේකේ බොහෝ අපහසුකම් ඇති වෙන්න පටන් ගන්නවා නම් රෝගයක මූලයක් විය හැකි රෝගයක ලක්ෂණයක් විය හැකි. එතකොට සැලකිලිමත් වෙන්න ඕන. තව එකක් තමයි දැන් අපි මල පිටවීම අපේ සාමාන්‍යම දෙයක් නේ. ඕක හුඟාක් අයට අවශ්‍යම වැදගත් ඔළුවේ තියෙන ප්‍රශ්න ඔළුවේම තියෙන කාරණයක්. මල පිටවීම හරියට සිදු වෙන්නට ඕන. ওই මල පිටවීමේ වෙනස්කම් වෙන්න පුළුවන්. සමහර විට හොඳට මල පිටවෙන දිනකට එකවරක් හෝ දෙවරක් සාමාන්‍ය ආකාරයට මල පිට වෙන කෙනෙකුට මල බද්ධයක් ඇති වෙන්නට පුළුවන්. සමහරට දවස් දෙක තුනකට සැරයක් මල පිට වෙන්නට පුළුවන්. ඔව් නමහර විට මල 3-4 සැරයක් දිගටම යන්නට පුළුවන්. මල ද්‍රවත්වයෙන් පිට වෙන්නට පුළුවන්. මල සමග වෙනත් දේවල් රුධිරේ වෙන්නට පුළුවන්. වැඩිපුර ශ්ලේෂ්මල කියන්නේ අපි හිතමු මේ ශ්ලේෂ්මලය කියලා කියන්නේ මේ සෙවල ගතියට වගේ. ඒව ශරීරය තුල ආහාර මාර්ගයේ නිෂ්පාදනය වෙන දේවල්. ඒව වැඩිපුර වෙන්නට පුළුවන්. අන්න එතකොට වෙනසක් වෙලා තියෙනවා. යම් කිසි විපර්යාසයක්. ඒව හොයා ගන්නට ඕනේ. එහෙම හිතා ඔළුවට හිතන රුණයි මෙහෙම වුණේ. එතකොට ඒ ගැන සැලකිල්ලෙන් ඉඳලා අවශ්‍ය කාලයක් වෙනකොට නේද? කාලයක් දිගට තියාගෙන ඉන්න හොඳ නැහැ. අසාමාන්‍ය දෙයක් දිගට කාලයක් තියාගෙන ඉන්න හොඳ නැහැ. ඒක වැදගත්ම කරුණක්. ඔව් අපි අනිත් ලක්ෂණ ටිකත් කියවුවා එතුමනේ. ඇන්ටනි මහත්මයා අපිත් එක්ක සම්බන්ධ වෙනවා මටක් කුලේ ඉඳන්. මොකද ඔබතුමාගේ ගැටලුව සුබෝදෑසනක්. උද්දරේ බඩේ පිපිලා තියෙනවා කියලා මම හිතන්නේ. කියන්නේ බඩේ යම් කිසි ප්‍රමාණයකින් බඩ සාමාන්‍ය තත්ත්වයට වඩා උද්දරය පිම්බීමකට ලක් වෙලා තියෙනවා කිව්වා. එයා කියේ කොස්ගෙඩියක් වගේ එහෙම එකක් කතාවක් කියන්නේ තට්ටු කරගන්න අපහසුවක්. හුස්ම ගන්න අපහසුවක් තියෙනවා. ඒක ස්වභාවයෙන්ම වෙනවා. මොකද උදරය තුළ වාතය රැස් වෙනකොට වාතය හෝ මේක අසාමාන්‍ය දෙයක් වර්ධනය වෙලා හෝ උදරය විශාල වෙනකොට ඒකේ පීඩනය බලපානවා අපේ ශෝෂණ. ඒ කියන්නේ පෙනහළුවලට. පෙනහළුව තද වීමට. එතකොට පෙනහළුවල තියෙන ප්‍රමාණය හුස්ම ගැනීමට තියෙන ඉඩ ප්‍රස්තාව අඩු වෙනවා. එතකොට හුස්ම ගැනීම අපහසු වීමක් සිදු වෙනවා. හැබැයි ඒක සමහර විට ඔක හදිසි එක දිනක විතරක් මොනවා හරි ආහාර වෙන දිරවීමේ වෙනසක් නිසා වැඩිපුර වාතය රැස් වෙලා බඩ පිපෙනවා කියලා කියනකොට හුඟක් අය කියන්නේ මගේ බඩ පිපෙනවා. එතකොට එහෙම වෙන්න පුළුවන්. එතකොට එහෙම වෙලා ඒක ස්වභාවික තත්ත්වයට ආවට පස්සේ ඖෂධයක් අරගෙන හෝ සමහරට පුංචි ලොකු ඖෂධ නැතුව ආහාරවලම පාලනයෙන් හෝ ඒක නැති වෙලා යන්න පුළුවන්. හැබැයි මට හිතන්නේ එතුමා මේ රෝගියා අපිට කියපු විදිහට එයාගේ මේක දිගට පවතින තත්ත්වයක්. ඔව් ගණන. මේක නම් හොඳ තත්ත්වයක් නෙමෙයි. මොකද සමහර විට මෙවැනි දේවල් ඇති වෙන්නට පුළුවන් උදරය තුළ ඇති වෙන සමහර වර්ධන. ඒ කියන්නේ අර්බුද අපි කියන්නේ මේක සාමාන්‍ය අර්බුදයක් වෙන්නටත් පුළුවන්. විය හැකි මේකම කියලා නෙමෙයි මම මේ කියන්නේ. වෙන්න පුළුවන්. සමහර විට නරක අර්බුදයක් වගේ වෙන්නට පුළුවන්. ඒ වගේම ආහාර මාර්ගයේ යම්කිසි අවරෝධයක් කියන්නේ පටු වීම, කීන වීම, එවැනි දෙයක් වෙලා නිසා වෙන්නට පුළුවන්. වෙනත් ආහාර මාර්ගයේ නොවේ උදරයට සම්බන්ධ වෙනත් ඉන්ද්‍රියක එවැනි වෙනසක් වෙලා විකෘතියක් වෙලා වෙන්නටත් පුළුවන්. ඒක නිසා මේක එතුමා තියාගෙන ඉන්න හොඳ නැහැ. මේකට යන්නට ඕන. මේකට නම් විශේෂ පරීක්ෂා ඉතාමත්ම අත්‍යවශ්‍ය වෙනවා. සමහර විට ආහාර මාර්ගයේ තුලට උපකරණ දාලා අද තියෙනවා. අද අපිට හරි ලේසි. අද මොකද තාක්ෂණය නිසා විද්‍යාවේ තියෙනවා තාක්ෂණ අපිට මේ පරීක්ෂා තියෙනවා ලේසියෙන් හොයාගන්නත් පුළුවන්. විවිධ එක්ස් කිරණ පරීක්ෂා තියෙනවා, විවිධ ස්කෑන් පරීක්ෂා තියෙනවා. එතකොට ඒ වගේම ওই ටික බලා ගන්න පුළුවන්. ඒ නිසා ඒ පිළිබඳ සුදුසු වෛද්‍යවරයෙක් ළඟට ගිහිල්ලා ඒක පෙන්වන එක තමයි වඩාත්ම හොඳ. මොකද අර කතාවක් තියෙනවානේ නියපොත්තෙන් කඩන්නට පුළුවන් දේ අපි තියාගෙන හිටියොත් පස්සේ පොරවෙන්වත් කපන්නට බැරි වෙනවා. එවැනි තත්වයකට එන්නට ඕනේ නැහැ. ලේසියෙන් හොඳ කරගන්නට පුළුවන් අවස්ථාවක් තියෙන්නට පුළුවන්. ඒ නිසා ඉක්මනින්ම ගිහිල්ලා
එවැනි සුදුසු වෛද්‍යවරයෙක් හම්බෙලා මේ පෙනලා ප්‍රතිකාර ගන්න එක තමයි හොඳම දේ. ඔව් අද දවසේදීත් අපි ඒ කාරණය පිළිබඳවයි ඔබව දැනුවත් කරන ශ්‍රමය මලමාර්ගාචිත පතන රෝගී තත්ත්වයනුත් වෛද්‍යතුමා සඳහන් කරපු විදිහට මූලික අවස්ථාවේදී හඳුනාගත හැකි ඔබටම හඳුනාගත හැකි රෝග ලක්ෂණ මතු වෙන තිනේ අවස්ථාවේදී පොඩක් ඒ ගැන කල්පනාකාරී වෙනවා නම් ඔබ ඒ මූලික අවස්ථාවේදී ඉතාමත් පහසුවෙන් මේ රෝගී තත්ත්වයන් සුව කර ගැනීම හැකියාව ඔබට තිබෙනවා. අර වෛද්‍යතුමාගේ කල්ගත වීමේදී ටිකක් අසීරු තත්ත්වයන් වලට පත් වෙන්න පුළුවන්. අපි වෙලාව බලන එක නැතත් කතා බහට අපේ දුරකථන ඇමතුමට අවස්ථාව දෙන්න කලින් වෛද්‍යතුමන් පැහැදිලි කරන්න හිටියේ මේ එක් එක් ලක්ෂණයන් මතුවිය හැකි ආකාරයන් සම්බන්ධයෙන්. අපි ඒකේ තව වැදගත් කරුණකට යමු. අද මේක හුඟක් අපි රෝගීන්ගෙන් දකින්න දෙයක්. රුධිරය කියන කටයුත්ත, ලේ කියන දේ. ආහාර මාර්ගයෙන් සාමාන්‍යයෙන් ලේ යන්නේ නැහැ. ලේ යන්නට බැහැ. ඔව්. අපේ ශරීරයේ කොහෙන්වත් සාමාන්‍ය තත්ත්වය යටතේ ලේ එළියට යන්නට බැහැ. සිදු නොවිය යුතුම දෙයක්. සිදු නොවිය යුතු කරුණක්. නමුත් අද මේ ආහාර මාර්ගයට සම්බන්ධ බොහෝ රෝගවල විශේෂයෙන්ම මල මාර්ගය ආශ්‍රිතව තියෙන රෝගවල සමහර රෝගවල ප්‍රධාන ලක්ෂණයක් ප්‍රමුඛ ලක්ෂණයක් තමයි මේ රුධිරයේ පිටක. ඔව් වෛද්‍යතුමනි ඒ පිළිබඳව අපි කතා කරමු. මීගමෙන් ඉන්න සුගන්ති මහත්මිය අපිට සම්බන්ධයි. හොඳයි. සුගන්ති මහත්මිය අයිබුවන්. හෙලෝ අයිබුවන්. අපිට ගැටළු ඉදිරිපත් කරන්න. ડોક્ટર මේ මට දවස් ගානක් ටොයිලට් යන්න ඉස්සෙල්ලා තියෙනවා. ඒ කියන්නේ ගියත් කන ප්‍රමාණය අනුව යන්නේ නැහැ. ඔව්. දැන් බඩේ මේ බඩේ කිව්වට නිකන් පියදුරු වලට තුට පල්ලෙහෙන් වගේ නිකන් කැක්කුමක් එනවා. ඔව්. ඒකෙන් මේ මට දැනගන්න ඕනේ ඒ ඇයි දෙහෙත් ගත්තා එතකොට කිව්වා මැල්ලුම් කන්න වතුර බොන්න කියලා. ඔව්. ඉතින් ඒ වුණාට එකම කරත් දවස් ගානක් යන්නේ නැහැ. ඔව් ඒ දැන් ඔය කිව්වෙත් ඒ එයා ඉතින් මේ කිව්වේ රෝග ලක්ෂණ කීපයක් තමයි කිව්වේ. එයාගේ උදරයේ උඩ කොටසේ ආහාර මාර්ගයේ උඩ කොටසේ තියෙන අපහසුතාව කියලා තමයි කිව්වේ. ගන්න ආහාර ප්‍රමාණයට අනුව එයා හිතනවා මල පිටවීම අඩු වෙනවා කියලා. ඔව් හැබැයි මෙතන කරුණු කීපයක් අපි සැලකිල්ලට ගන්නට ඕනේ. මල පිටවීම රඳා පවතින්නේ මලවල ප්‍රමාණය සහ මලවල පිටවීමේ ආකාරය රඳා පවතින්නේ කරුණු කීපයක් මත. එකක් ප්‍රධාන වශයෙන් අපි ගන්න ආහාර. අපි ගන්න ආහාර වල ප්‍රමාණය බලපානවා කෙලින්ම මලවල ප්‍රමාණය මේ පිටවීම. ඒ කියන්නේ මල හැටියට යන්නේ දිරවන්න අපහසු, දිර නොවිය යුතු සහ සමහර විට අතිරික්ත දේවල් මලත් එක පිට වෙනවා. විශේෂයෙන්ම අපි කියන්නේ කෙඳි සහිත ආහාර වැඩිපුර ගන්න කියන්නේ. මොකද කෙඳි සහිත ආහාර ඒවා මලත් එක පිට වෙනවා. එතකොට ඒකේ මලේ මල තියෙන ප්‍රමාණය යම්කිසි ප්‍රමාණය ඒ ප්‍රමාණය වැඩි වීමක් සිදු වෙනවා. ඒකෙත් ඊළඟ ප්‍රධාන කරුණ තමයි ජලය. ජලය අත්‍යවශ්‍ය දෙයක් මේ මල පිටවීම ස්වභාවික තත්වයෙන් පවතිනට. ජලය අඩුවෙන් ගත්තොත් මල වියළු වීමකට ලක් වෙනවා. එතකොට මලවල තියෙන අර පින්බෙන ප්‍රමාණය ඒක නැති වෙලා යනවා. සමහරට අපි ආහාර ගත්තත් ඒ ආහාර ගත්තට ගන්න මල මේ ජලයේ ප්‍රමාණය අඩුණා. එතකොට ඒක පිට වෙන ඒ ප්‍රමාණයත් අඩුක් වෙනවා. එතකොට තද ගතිය වැඩි වෙනවා. ඒ වගේම කෙඳි සහිත ආහාර වගේ දේවල් අඩුවෙන් ගන්නවා නම් එතකොටත් වෙනවා. දැන් සමහරට මේ ආහාර වැඩිපුර ගන්නවා කිව්වට ආහාර ගන්නවා කිව්වා ඒ ගන්න ආහාර වැඩිපුර ප්‍රමාණයක් දිරවල අවශෝෂණය වෙන ආහාර නම් කෙඳි සහිත වගේ දේවල් පිට වෙන දේවල් ප්‍රමාණය හොඳටම අඩුණා. අපි හිතමු පාන් වගේ දෙයක් කනවා අපි. පිෂ්ඨ දේයක් වැඩිපුර ගන්නවා. ඕකේ වැඩිපුර ප්‍රමාණය ශරීරය තුලට උරා ගන්නවා. යන්න දෙයක් නැහැ. එතකොට යන්නේ ඉතාමත් අඩු. ඕක දිගට දිගට පැවතුනහම මොකද වෙන්නේ? ඒක ස්වභාවික සංසිද්ධියක් වෙනවා. ඒක හොඳ නැහැ. එතකොට මල ඝනවට පිට වෙනවා. සමහරට මල දවසකට සැරයක් පිටවීම නැති වෙලා යනවා. තුවාල වෙන්නත් පුළුවන්කම තියෙනවා. අර වගේ කියපු අපහසුතාවය ඇති වෙන්නත් පුළුවන්. හැබැයි ඉතින් ඒ ආහාර කියන්නේ එක හේතුවක් විතරයි. සමහර විට ආහාර මාර්ගයේ තියෙන. ඔව් අපිට ආහාර නිසා වෙන්න පුළුවන්. තුමත් තිබෙන නිසා වෛද්‍යතුමනි අපි ඉක්මනින් සඳහන් කරලා ඇය වෙනුවෙන් අපිට මොකද්ද දෙන්න පුළුවන්. එතුමියට හොඳම දේ මේක දීර්ඝ කාලයක් පවතිනවා නම් පොඩ්ඩක් ඉස්සලා බලන්න වෙන අපහසු නැත්තම් මේ දේ කියපු දේවල් ටික විතරක් තියෙනවා නම් ජලයේ පානීය ටිකක් වැඩිපුර. ඒ කියන්නේ ද්‍රව දේවල් වැඩිපුර. කිරි වගේ දේවල්, එතකොට ඔය යෝගට් වගේ දේවල්, ජෙලි වගේ දේවල්, පැපොල් වගේ දේවල්, කෙසෙල් වගේ දේවල්, එවැනි දේවල්, බෙලි වගේ දේවල් හොඳ දේවල් ඒ ශරීරයට. ඒවා ටිකක් අරගෙන බලන්න, වතුර වැඩිපුර ගන්න, කිඳි සහිත ආහාර වැඩිපුර අරගෙන බලන්න. එහෙමත් වෙන්නේ නැත්තම් නම් යන්න වෙනවා සුදුසු වෛද්‍යවරයෙක් ගාවට ගිහලා පරීක්ෂා කරවගන්න. හරි. අතුරුගිරියෙන් චම්පිකා මහත්මිය දුරකථනයේ ඉන්නවා. සුබ උදෑසනක් ඔබතුමියට. චම්පිකා මහත්මිය රූපහාන යන්ත්‍ර ශබ්දය හොඳින් අඩු කරන්න රූපහාන යන්ත්‍රයෙන් අපි වහන්න එපා. දුරකථනය ඔස්සේ අහගෙන ඔබතුමිය ගැටලුව ඉදිරිපත් කරන්න. හෙලෝ
අයිබුවන් මට තියෙන ගැටලුව තමයි මගේ අදරුව දෙන්නෙක් ඉන්නවා ෆිසියෝතෙරපි එකකින් ගත්තේ. ඔව්. ඒ මගේ බඩේ උඩ කොටස නිකන් අසාමාන්‍ය කියන්නේ ගොඩාක් ලොකු දෙමන් ගොඩක් මහත් නැහැ. ඔව්. කිලෝ 56 වගේ තියෙන්නේ. මේ බඩ ගොඩක් ඉදිරියට වගේ තියෙනවා. හොඳයි. හුස්ම ගන්න අපහසුකම් තියෙනවා රෑට. මේ ඒ කියන්නේ මේක ළඟදී ඇති වුණා දැන් ඔබ දරුවෝ දෙදෙනෙක් හම්බුණා කිව්වා සත්කම් වලින් සිසේරියන් සත්කම් වලින් හම්බුණා කිව්වේ නේද? ඔව්. ඔව්. එතකොට ඒවට ඉස්සෙල්ලා තිබුණාද නැත්නම් මේක ඊට පස්සේ ආපු එකක්ද? ඊට කලින් මගේ සාමාන්‍ය මට්ටමේ තිබ්බේ. හා. දැන් අවුරුදු 7ක් විතර ඇති පොඩි බබා හම්බ වෙලා දැන් බඩ ඇඟට වඩා ගොඩක් බඩ පේනවා. ආය ගොඩක් වගේ පේනවා. ඔව්. මෙහෙමයි. බඩේ තර බුරියේ මුඩ පොටුක තමයි ලොකුවට පේන්නේ. හරි. හොඳයි. මෙතන දැන් මේ ඒ කියපු දේ සමහර විට කියලා මම කියන්නට ඕන මම වෛද්‍යවරයෙක් හැටියට ඒ පිළිබඳ ආයුර්වේද අධ්‍යාපනය ලැබපු වෛද්‍ය කෙනෙක් හැටියට මම මේ ටික කියන්න ඕන මොකද මේකත් අර හරියටම මම දිව්‍යඥානෙන් වගේ කියන්න බෑ අපිට ඒකෙන්ද හරි පරීක්ෂා කරලා හරියට කියන්න පුළුවන් නමුත් මේ දේ වෙන්නට පුළුවන් එකක් තියෙනවා ශල්‍ය කර්ම වලින් විශේෂයෙන් උදර ශල්‍ය කර්ම වලින් පස්සේ සමහර විට උදරයේ තුල තියෙන පේශි වල ඒ බන්ධනී වල දුර්වලතා ඇති වෙන්නට පුළුවන්. සමහර විට ඒකේ අවසන් ප්‍රතිඵලයක් තමයි ශල්‍ය කර්මයෙන් සමහර විට සාර්ථකව කරත් සමහර විට ඊට පස්සේ අනුගමනය කළ යුතු ක්‍රම හරියට අනුගමනය නොකිරීම නිසා. අපි හිතමු උදාහරණයක් ඇටේ බරැස වීම නිසා කැස්ස වගේ දෙයක් ඇති වීම නිසා ඊටමත් ඉක්මනින් ඇතුළත අර නිසි ආකාරයට ඒවා සවිමත් වෙලා ශක්මයේ නොවෙන්නට පුළුවන්. සමහර විට එතුමියකේ බුරිය මැද විශාල වීමක් තියෙනවා කියනවා. කිව්වා එයා කිව්වා යාගේ නාභියේ මුරියරුඩින් ඒක හොඳට පෙන්වනවා කියලා. ඔව්. සමහර විට ඒක අපි කතා කරනවා ආයුර්වේද කියන්නේ අන්ත්‍ර වෘද්ධි කියලා. අපි තේ සාමාන්‍ය සරල භාෂාවෙන් කිව්වොත් හර්නියා. අද මේ නවීන වෛද්‍ය විද්‍යාත්මකව කතා කරපු වචනයක් තියෙනවා හර්නියා කියලා. සමහරට ඔය හුඟක් වෙලාවට මේ නාභියේ නැත්තම් බුරිය කියන කොටසේ හර්නියා ඇති වෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි ශල්‍ය කර්මය කරපු තැන ආශ්‍රිතව ඒ ආසන්නව මේ වගේ ඇතුළත තියෙන දේවල් පිටට නෙරලා එමක් සිදු වෙන්නට පුළුවන්. එතකොට හැබැයි ඒක බලන්නට ඕනේ ඉක්මනින් ඒක අඳුර ගන්නට පුළුවන්. උදරේ පරීක්ෂා කිරීමෙන් අඳුර ගන්න පුළුවන් ලේසියෙන් මේක හර්නියා එකක්ද එහෙම නැත්නම් මේ වෙන්නේ උදරයේ තුල තියෙන දුර්වල වීමක්ද කියලා. ඒකත් ඒත් වෛද්‍යවරයෙක්ම කළ යුතු කාරණාවක්. ඒ වැනි සුදුසු එකකට ශල්‍ය වෛද්‍යවරයෙක් තමයි වැඩපිළිම වැදගත් වෙන්නේ ගිහිල්ලා පරීක්ෂා කරගත්තා නම් මේක හර්නියා එකක්ද එහෙම නැත්නම් වෙනත් දෙයක් නිසා ඇති වෙන වෙනත් දුර්වලකමක් නිසා ඇති වෙන දෙයක්ද කියලා බලා ගන්න පුළුවන්. මොකද මේ හර්නියා කියන එකක් නම් වැඩි වුණොත් ඊට පස්සේ අර ලේසියෙන් ප්‍රතිකාර කරන්න තියෙන අවස්ථාව මඟ හැරිලා යනවා. එතකොට සමහර විට ඊට වඩා ලොකු ප්‍රතිකාරයක් සමහර විට අවසානයේ ආයෙත් ශල්‍ය කර්මයක් කරනවා. එතකොට මේ දෙක තුන්වෙනි සැරේට ශල්‍ය කර්මයක් කරොත් තව දුරටත් දුර්වල වීම තමයි වෙන්නේ. උදරයේ තවත් දුර්වල වෙනවා. ඉතින් ඒ තත්ත්වෙට නොයා දැම්මම පරීක්ෂා කරගෙන ඒක දැනගත්තොත් නම් හොඳයි. ඔව් ඉතින් අපි මතක් කරන අද විශේෂයෙන්ම දුරකථන ඔස්සේ සම්බන්ධ වුණාම ඔබට හරියාකාරව මේ මොකද්ද මේ රෝගී තත්ත්ව කියලා වෛද්‍යතුමාට පැහැදිලි කරගන්න බෑ. හැබැයි ඔය කියපු කාරණාත් එක්ක ඔබ මොන වෛද්‍යවරයෙක්ටද යොමු වෙන්න ඕනි කියන කාරණාව සහ ඔය රෝග ලක්ෂණ වලින් ඔබට මතුවේ හැකි අනාගත රෝගී තත්ත්වයන් සම්බන්ධව වෛද්‍යතුමා දැනුවත් කරන ඒ අනුව ඔබ වෙනි අවධානමක් ගන්නවාද කියන තීරණය ඔබට ගන්න හැකියාව තිබෙනවා. වෛද්‍යතුමා අපිට සුළු කාල වේලාවක් තියෙනවා. අපි මේ පැහැදිලි කරමින් හිටියේ මල මාර්ග ආශ්‍රිතව පවතින රෝගී තත්ත්වවල මූලික රෝග ලක්ෂණ පිළිබඳ එතෙන්දී උතුමන් විශේෂ කොට කතා බහ කරාමේ රුධිර අපිට වීම සම්බන්ධයෙන් අපි ඒ කාරණාව සම්බන්ධයෙන් කෙටියෙන් පැහැදිලි කිරීමක් කරමු. මොකද අපිට ලැබෙන සැතට එතකොට ඊටු කාරණා ටික කතා කරන්න පුළුවන්. හොඳයි. දැන් මම කිව්වේ රුධිරය කියන එක යන්න බෑ. ආහාර මාර්ගයෙන් යන්න මල තුලින්වත් යන්න බෑ. එතකොට නමුත් සමහර රෝගවලදී රුධිරය පිටවෙනවා. මේ රුධිරය පිටවීමෙත් ආකාර තියෙනවා. සමහර රුධිරය ඒක රෝග අනුව වෙනස් වෙනවා. සමහර රෝගවලදී රුධිරය විදලා යනවා. රෝගීන් කියන්නේ මම කොමෝඩ් එකේ මල පිට කරන්න වාඩින ගමන් ප්‍රෙෂර් එකකින් විදිනවා වගේ ලේ කොමෝඩ් එක වටේට විසිරෙනවා. එහෙම වෙනවා. එහෙම රෝග තියෙනවා. සමහර අර්ශය සමහර ප්‍රභේදවල මේක ලක්ෂණයක් තියෙනවා. එතකොට සමහර වෙලාවට බින්දුව බින්දුව වැටෙනවා කියන රුධිරේ. ඒකත් සමහර රෝගවල ලක්ෂණයක්. දැන් අර ඉස්සලා රෝගියෙක් කතා කරපු අර පරිකාරත් එක. එහෙම නැත්නම් පෙල් මල් තුවාල් තියෙන කෙනෙක්ගේ අවසානයේ රුධිරේ පිටවීම බින්දු බින්දු හැටියට වෙන්න පුළුවන්. තවත් සමහර විට එවැනි රෝගියෙකුගේ මුල් අවස්ථාවේ මලත් සමග ගෑවිලා රුධිරේ යන්නට පුළුවන්. සමහරු කියන්නේ මගේ මල පිට වෙන්න හීනියට යනවා ඒකේ ඊයක් වගේ මල ගෑවිලාත් මේ රුධිරේ ගෑවිලා තිනවා. ඕක හරි. ඒක රෝගයක ලක්ෂණයක් ඒ. එතකොට එහෙම රුධිරේ යන්නට පුළුවන්කම තියෙනවා. තව සමහර වෙලාවට රෝගියා වැරදින තැනක් තියෙනවා. රෝගියෙක් හැටියට රෝගියා දන්න නමුත් වෛද්‍යවරයෙක් මේක දන්නවා. මල සමහර රෝගීන් කියනවා මල කළු පාටට යනවා. මල පිට වෙන්නේ කළු පාටට. සමහරට තාර වගේත් මල යනවා කියලා එහෙමත් කියනවා.
හැබැයි ඒ යන්නේ ඒකේ සමහර විට රුධිරය වෙන්නට පුළුවන්. ආහාර මාර්ගයේ ඉහළ කොටස් වල තියෙන තුවාලවලදී හැදෙන වගේ රුධිරය පහළට ගමන් කරන කාලය තුලදී යම් විපර්යාසයන්ට රුධිරය භාජනය වෙලා රුධිරය කළු පාට වර්ණ පැහැ වෙනස්. එතකොට මල පිට වෙනවා. මලවල රුධිරය තැවරලා ඔක්කොම රුධිරය යන්නේ. නමුත් රුධිරය යන්නේ කළු පාට. රෝගියා දන්නේ නැහැ මේ කළු පාට යන්නේ රුධිරය නෙමේ කියලා හිතන්නේ නැහැ නේ නිකන් ඉන්නේ. ඉතින් ඒක ඊට වඩා භයානකයි. ඔව්. ඒ නිසා හැමැනි අන්න ඒවයිනි වෙනසක් තියෙනවා නම් තමන්ගේ ස්වභාවිකව ගිය කාර්යයේ ඔය කියපු ලක්ෂණ වල වෙනසක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම සැලකෙන්නට ඕනේ. තව එක කරුණක් අවසාන වශයෙන් මම කියන්න. මල මාර්ගයෙන් කිසි දෙයක් එළියට එන්නට බෑ. අපි මල පිට කරයින් පස්සේ ආපහු ස්වභාවික විදිහට මල මාර්ගයෙන් වැහිලා තියෙන්න ඕනේ. අපි මල මාර්ගයේ තියෙන හැරෙන්න වැහෙන්න පළල් වෙන්න ලිහිල් වෙන්න සංකෝචනය වෙන්න. නමුත් සමහර අය කියන මල මාර්ගයෙන් පොඩ්ඩක් යක් එළියට එනවා. සමහර වෙලාවට ඒක ඇතුළට යනවා. සමහර ඇඟිල්ලෙන් තල්ලු කර ගන්නට ඕනේ. ඔවැනි දේවල් තියෙනවා. එහෙම මොනවාරි අසාමාන්‍ය දෙයක් එළියට එනවා නම් ඒකත් රෝගියක ලක්ෂණයක් හෝ රෝගයක් හෝ පෙර නිමිත්තක් පූර්ව රූපයක් වෙන්නත් පුළුවන්. ඒ නිසා ඒක ගැන සැලකිලිමත් වෙලා පරීක්ෂා කරවගෙන ඒකට සුදුසු ප්‍රතිකාර ගත්තොත් නම් හොඳයි. ඔව්. ඉතින් අද දවසේ අපි බොහෝ කාරණා සම්බන්ධයෙන් ඔබ දැනුවත් කිරීමේ බලාපොරොත්තු වෙන විශේෂාංගය ආරම්භ කරේ. නමුත් සුළු කාරණා කීපයක් සම්බන්ධයෙන් අපි ඉතාමත් හොඳින් වෛද්‍යතුමාගෙන් ඔබ දැනුවත් කරගන්න අපිට අවස්ථාව ලැබෙනවා. විශේෂයෙන්ම මේ මල මාර්ගය ආශ්‍රිතව ඇතිවිය හැකි රෝගී තත්ත්වයන් සම්බන්ධයෙන් මූලිකව මේ මතුවන පෙර ලක්ෂණ පිළිබඳ අපි කතා බහ කරා. එතනදි වෛද්‍යතුමා ඉතාමත් විශේෂ කරලා ලක්ෂණ කීපයක් සම්බන්ධයෙන් කතා බහ කරා. ඉතින් ඉදිරි සතියේදී අපි බලාපොරොත්තු වෙන මේ ලක්ෂණයන් එක්ක මතුවිය හැකි රෝගී තත්ත්වයන් මොනවාද කියන කාරණා පිළිබඳව ඔබට හඳුන්වා දෙන්නේ. ඒ රෝගී තත්ත්වයන් වලට කළ හැකි ප්‍රතිකාර සහ එක් එක් රෝගී තත්ත්වයන් සම්බන්ධයෙන් වෙන වෙන වශයෙන් කතා බහ කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. අපි වෛද්‍යතුමාගේ දුරකථන අංකය සඳහන් කරනවා. ඔබට යම් කිසි ගැටලුවක් තිබෙනවා නම් වෛද්‍ය උපදේශක අවශ්‍ය නම් වෛද්‍යතුමාට කතා කරන්න පුළුවන් මෙන්න මේ අංකයට 011 79 23 94 කියන දුරකථන අංකයට. අපි ස්තුතිවන්ත වෙනවා කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යාලයේ ශල්‍ය වෛද්‍යංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජ්‍යෙෂ්ඨ උපදේශක වෛද්‍ය ආචාර්ය වෛද්‍ය එල්.පී.ඒ. කරුණාතිලක වෛද්‍යතුමාට අපි ලබන බ්‍රහස්පතින්දාවෙත් ඔබ වෙනුවෙන් වෛද්‍යතුමාණ මුණ ගැහෙන බලාපොරොත්තු වෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.